සුබ දවසක් හැමෝටම අපි කලින් ඉගෙන ගත්තා WordPress dashboard එක වැඩ කරන්නේ කොහොමද කියලා ඒ වුණාට මම කියන්න දුන්නේ WordPress කොහොමද cPanel එකකින් install කරගන්නේ කියලා මම මුලින්ම කියන්නා WordPress එක කොහොමද අපි download කරගන්නේ කියලා අපිට පුළුවන් wordpress.org එකට ගිහිල්ලා WordPress file එක download කරගන්න මෙතනින් ඒක download කරගද්දී අපිට කියනවා මෙතන requirements අපේ cPanel එකේ තියෙන්න ඕන requirements කීපයක් තියෙනවා PHP 7.4 MySQL version එක 5.6 MariaDB version එක 10.10 greater තියෙන්න ඕන ඒ විදිහට තමයි තියෙන්නේ ඇත්තටම WordPress කියන්නේ ලෝකේ ගොඩක් බ්ලොග් වලට භාවිත කරන CMS එකක් ඒ නිසා WordPress භාවිත කරන එක ගොඩක් වාසිදායකයි මොකද ඒකට හැමතැනම වගේ ප්‍රශ්න අහන්න දෙයක් නැහැ ඒවට උත්තර කලින් අහපු අයගෙන් අපිට බලා ගන්න පුළුවන් මොකද අලුතෙන් එන CMS එකක් ගත්තොත් අපිට ඒකට කාගෙන් හරි අහලා තමයි දැනගන්න වෙන්නේ හරි මම දැන් මගේ cPanel එකට ලොග් වෙනවා මේ තියෙන මගේ cPanel එක මම මේක ගැනත් කෙටියෙන් හඳුන්වන්නම් සාමාන්‍යයෙන් මේ වම් පැත්තේ තියෙන දේවල් ටික වම් පැත්තේ තියෙන ටූල්ස් ටික ඔයාලට දැක් ගන්න වෙන්නේ නැහැ සාමාන්‍ය cPanel එක මොකද මගේ එක තියෙන Bluehost කියන hosting company එකේ ඒ නිසා තමයි මට මේ cPanel එකේදී මේ වම් පැත්තෙන් තියෙන ටික බලා ගන්න පුළුවන් මේක මුලින්ම තියෙනවා මගේ files කියලා එතන පුළුවන් FTP connection control කරන්න ඒ වගේම file manager image directory privacy ඒ වගේ දේවල් edit කරන්න පුළුවන් එතනින් ඊළඟට තියෙනවා අපේ website වල database connect කරන ඒ වගේ දේවල් කර ගන්න ඕන නම් අපිට පුළුවන් එකට මෙතන යූස් කරන්න අපිට අලුතෙන් database හදන්න delete කරන්න ඒ වගේම තව database add කරන්න ඒ වගේ දේවල් කරගන්න ඊළඟට තියෙනවා email කියලා category එක ඒකේ තියෙනවා email account හදන්න එහෙමත් නැත්නම් එන email ටික forward කරන්න එහෙමත් නැත්නම් spam filter කරන්න encrypt කරන්න ඒ වගේ email features ගොඩක් එතන සඳහන් වෙනවා ඊළඟ metrics එකෙන් පුළුවන් අපිට අපේ එකට ආපු visitors ලා ප්‍රමාණය අපේ එකට ආපු error අපේ එකේ තියෙන errors ඒ වගේ අපේ bandwidth එක ඒ වගේ දේවල් බලා ගන්න පුළුවන් ඊළඟ security එකෙන් අපිට පුළුවන් IP block කරන්න අපිට spam වෙනවා නම් එහෙමත් නැත්නම් SSL active කරන්න ඒ කියන්නේ HTTPS කරන්න ඒ වගේම API tokens ඒ වගේ දේවල් ඊළඟ software එක මේක තමයි අපි සාමාන්‍යයෙන් භාවිත කරන්නේ අපි WordPress install කරද්දී අපි සාමාන්‍යයෙන් භාවිත කරන්නේ මෙන්න මේ soft close apps installer කියන එක ඊළඟ advanced යටතේ තියෙනවා cron jobs indexes error pages apache handlers mime types මේ වගේ advanced දේවල් තමයි කරන්නේ cron jobs වලින් නම් අපිට timing එකට ක්‍රියාත්මක වෙන්න දෙන්න පුළුවන් error pages මොනවද බලන්න පුළුවන් ඒ වගේ දේවල් ඊළඟ preference වලින් තියෙනවා අපිට language change කරගන්න ඒ වගේම අපිට users ලා manage කරන්න ඊළඟ තියෙනවා soft close apps install එක මෙතනදී එක එක විදිහට තියෙනවා මොකද blogs වලට නම් එක එක ඒවා තියෙනවා micro blogs වලට නම් එක එක CMS තියෙනවා portals CMS වලට නම් ඒවට වෙනවම තියෙනවා forums වලට වෙනවම තියෙනවා image galleries වලට වෙනවම තියෙනවා wiki වලට වෙනවම තියෙනවා social networking වලට වෙනවම තියෙනවා ඒ වගේ ගොඩක් දේවල් මෙතන තියෙනවා හරි දැන් අපි ඒ පැත් මැද තියෙන කන්ටෙන්ට් එක බැලුවා ඊළඟට අපි පෙන්නනවා ජෙනරල් ඉන්ෆර්මේෂන් එක අපි පෙන්නනවා කරන්ට් යූසර් සෙග් ඩෙවිල් ප්‍රයිමරි ඩොමේන් එක segdevil.com shared IP address එක ඒක ඕන වෙන්නේ නැහැ මොකද ඒක මගේ එකේ තියෙන එක හෝම් ඩිරෙක්ටරි එක දීලා තියෙනවා ඊළඟට statistic ඒකේ තියෙනවා අපේ එකේ දැනට අපි භාවිත කරලා තියෙන ඉඩ ප්‍රමාණය කොච්චරයිද කියලා මගේ එක unlimited එකක් නිසා මේ පැත්තේ unlimited තියෙනවා මම ඒකෙන් 1.75 GB යූස් කරලා තියෙනවා කියලා මෙතනින් කියනවා ඊට පස්සේ ෆයිල් යූසේජ් එක මගේ unlimited තියෙන නිසා මම 69359ක් යූස් කරලා තියෙනවා ඒ වගේම තමයි MySQL disk usage එක MB 79.7ක් යූස් වෙලා තියෙනවා ඊට පස්සේ අපිට ආයෙනම් තියෙන්නේ ඊමේල් account මම ඊමේල් account දෙකක් හදාගෙන තියෙනවා ඒ ඊමේල් දෙකත් ඒකත් unlimited නිසා අපිට දෙකක් හදාගෙන තියෙනවා මම ඊළඟට FTP account එකයි MySQL database පහක් තියෙනවා කියලා මෙතනින් පෙන්නනවා
හරි එහෙනම් අපි බලමු දැන් කොහොමද WordPress install කරගන්නේ කියලා මම අර කලින් කිව්වා වගේම අපි යනවා මේකේ තියෙන software කියන එකට එතන තියෙනවා soft close apps install එක ඔයාලා මේකට කලින් ඔයාලගේ domain එක add කරගෙන ඉන්න ඕන C panel එකට නැත්නම් ඔයාලා C panel එකක් එක්කම domain එක ගන්නව නම් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ මොකද එතකොට එයාලා install කරලාමයි යවන්නේ ඒ domain එකට C panel එක එනිසා ඒ සෙටප් කරන්න දෙයක් නැහැ. ඊගෙන කන්ෆිග් කරන්න ඕනේ නැහැ ඩොමේන් එක. අපිට පුළුවන් ඒක හැම මොදියෙදි යූස් කරන්න. හරි. අපිට පෙන්නනවා මෙතන එක එක CMS තියෙන ඒවා දැනට අපිට මෙතනින් බලා ගන්න පුළුවන්. මුලින්ම තියෙනවා WordPress, ඊළඟට PrestaShop, Joomla, SMF, PHBB, PHPBB, AbandCard WHMCS, Open Real Estate, MyBB, ඒ වගේ දේවල් ලාරාවල් උනත් මෙතනින් ඉන්ස්ටෝල් කරගන්න පුළුවන් අපිට. ඒ වුණාට මෙතන අපි බ්ලොග් එකක් හදන්න යනවා නම් සාමාන්‍ය අපි භාවිත කරන්නේ WordPress. ඒ නිසා අපි WordPress ම යූස් කරනවා. මම මෙතනින් ඉන්ස්ටෝල් ක්ලික් කරාට පස්සේ ඔයාලට පුළුවන් බලා ගන්න මෙන්න මේ වගේ page එකක් එනවා. මම මේක fill කරන විදිය ඔයාලට කියලා දෙන්නම්. අපිට තියෙනවා version එක තෝරන්න කියලා මුලින්ම අපි එතකොට latest version එක auto select වෙලා තියෙනවා 5.5.3 එක තමයි latest version එක මම install කරද්දි මම ඒක තෝරලා මෙතනින් තෝරගන්නවා මගේ SSL තියෙන නිසා මම HTTPS use කරනවා ඔයාලා හදිසියේවත් HTTPS නැත්තම් ඔයාලට සිද්ධ වෙනවා HTTP විතරක් install කරගන්න ඊළාට මම මේක කොහෙටද ඉන්ස්ටෝල් වෙන්න ඕනේ කියලා මෙතනින් ඩොමේන් මම දැනට ඩොමේන් කීපයක් ඇඩ් කරලා තියෙන නිසා මම මේකටත් හදාගත්ත වෙනවම සබ් ඩොමේන් එක මම යනවා test.segdevil.com කියන එකට මම මෙතන ක්ලික් කරාට පස්සේ ඒක https නැත්තම් මෙතන ඉමෙටනවා https මේ ඩොමේන් එකට ඉන්ස්ටෝල් කරලා නැහැ කියලා මේකට මම කලින් ඉන්ස්ටෝල් කරලා තියාගත්ත නිසා ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ඊළාට තියෙනවා site settings डिरेक्ट्री एक गाना मंग किया नहीं है मगर डिरेक्ट्री एक करानी दें अभी तम को https /test.segdevil.com/blog फोल्ड का तुलना भी इंस्टॉल लेने उन्होंने किया ये तो टप में तंदा करना स्लैश ब्लॉग किया ये तो कोटा स्लैश ब्लॉग स्लैश किया ये तो कोटा अभी इंस्टॉल लेने ए डिरेक्ट्री एक टमाए में तो ये ना विधि टमाए ए डिरेक्ट्री एक टमाए इंस्टॉल करना මම මේක නැතුව ඊළඟට යන්න සයිට් සෙටින්ග්ස් වල තියෙනවා සයිට් එකේ නම මම මෙතනට දෙනවා ටෙස්ට් බ්ලොග් කියලා ඊළඟට සයිට් ඩිස්ක්‍රිප්ෂන් එක දෙනවා this is a test blog ඊට පස්සේ මම මල්ටි සයිට් එනේබල් කරන්නේ මොකද මේක මම පස්සේ ඩිලීට් කරනවා ඒ නිසා මම ඊට පස්සේ ඇඩ්මින් යූසර් නේම් එක දෙනවා ඇඩ්මින් කියලාම පාස්වර්ඩ් එක මම දා ගන්නවා ඇඩ්මින් කියලාම මොකද මම මේක ඩිලීට් කරනවා බහු ඒ නිසා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ වීඩියෝ එක අප්ලෝඩ් කරද්දි එක්කම පාස්වර්ඩ් එක වෙනස් කරලා තියෙයි නැත්නම් මේක අයින් කරලා තියෙයි ඊළඟට මම ලැන්ග්වේජ් එක ඉංග්‍රීසි වලින්ම තියනවා මම හිතන්නේ මෙතන සිංහල නෑ තාම සිංහල ලැන්ග්වේජ් එක නෑ තාම අපිට තව ටික කාලෙකදී හරියයි මෙතනදී ඔයාලා මතක තියාගන්න ඕන limit choose language කියන එක අපි කතා කරේ select plugins කියලා තියෙන එකේදී limit login attempts කියන එකේදී අපි loginizer එක active එකට දාගන්න මොකද නැත්තම් අපි අපිට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් මොකද කට්ටිය අපේ एडमिन पैनल का ब्लॉक करना हाथ आती है अलग लिमिट ब्लॉक कराने की दिक्कत ना तो है प्रश्न यह करना पड़ेगा आपने मेरे पास से उन्हें इंस्टॉल करना पड़ेगा क्लासिक केडी टाइप का वाला हुरुपुर दुई दिया तो ये ने क्लासिक केडी टाइप का ना एक यूज़ करने हिम्मत करता मॉडर्न एडिटर का तीन ना एक यूज़ करना पड़ेगा ईट वैसे मेकर डब्ल्यूपी सेंट्रल मैनेज मल्टीपल वर्डप्रेस की अन्य मैं ब्लू होस्ट की ना होस्टिंग कंपनी एम आप दीन का प्रश्न नहीं ඊළාට මම යනවා advanced option වලට එතනින් තෝරන්න කියනවා database name එක
මම database name එක මේ තියෙන විදිහටම තියන්නම් table prefix එකත් මම මේ විදිහටම තියනවා disable update notification emails ඒ කියන්නේ අපිට අපේ මොන හරි update එකක් වෙනවා නම් අපිට mail එකක් යවන්න එපා කියලා දෙන්න තමයි මේක tick එක දාන්නේ මම ඒක අයින් කරනවා මොකද මට update එන්න ඕන නිසා auto update වලදී මම දෙනවා update to any latest version available major as well as minor මම ඒක දීලා auto update wordpress plugins auto update wordpress themes මම මේ දෙකක් දීලා මෙතනින් select කරනවා theme එක ඔයාලා කැමති theme එකක් මෙතනින් select කරලා මම මෙතනට දෙනවා mail එකක් ඔයාලට දෙන්න පුළුවන් ඕන නම් මම මෙතනින් install දෙනවා අපි බලමු වැරද්දක් කළා තිබ්බේ නැත්තම් මේක ඉක්මනට complete වෙනවා මේකට මේ වගේ පොඩි වෙලාවක් ගනි ඒක ගැන ප්‍රශ්නයක් හිතන්න එපා ඔයාලා මොකද විනාඩි 3ක් හෝ 4ක් යනවා කියලා තමයි මෙයාලා කියන්නේ ඒ වගේම මේ WordPress කියන එක දැනට ලෝකයේ මම දැක්ක මෙතන කියලා තියෙනවා 139ක් වෙබ්සයිට් ඒ කියන්නේ ලෝකෙම තියෙන වෙබ්සයිට් ගත්තාම 139කට දැනට භාවිත කරනවා මේ WordPress කියන තාක්ෂණය ඉතින් ඒ තාක්ෂණය අපිටත් භාවිත කරන්න පුළුවන් එයාලා ඒක නොමිලේ ලබා දීලා තියෙන්නේ හරි ඉන්ස්ටෝල් වුණා මම දැන් ගිහිල්ලා පෙන්නන්නම් මම ඉන්ස්ටෝල් කරපු එකට මම ඉන්ස්ටෝල් කරේ https://test.secdevil.com/wp-admin කියන එකට තමයි මම දැන් යන්නේ මොකද මට ඕන දැන් WordPress එකේ ඩෑෂ්බෝඩ් එකට යන්න මෙතනට ගියහම මේ වගේ විස්තර වැටෙනවා දැනට පටන් ගත්ත නිසා මම මේකේ බ්ලොග් එකත් ඔයාලට පෙන්වන්නම් එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මොන වගේ හිමාවක්ද මේකට තියෙන්නේ කියලා හරි මම තීම් එක සිලෙක්ට් කරපු නිසා මේ විදිහට තියෙන්නේ හරි මේ වගේ පෙනුමක් තමයි අපේ බ්ලොග් එකට දැනට ලැබිලා තියෙන්නේ අපිට ඕන විදිහකට මේක කස්ටමයිස් කරගෙන වෙනස් කරන්න පුළුවන් මම හිතනවා හැමෝටම පැහැදිලි වෙන්නේ නැති කොහොමද එතකොට C panel එකක් කරහා WordPress install කරගත්ත කියලා ඔයාලට මොන හරි ප්‍රශ්න තියෙනවා නම් මේ අද කරපු දේවල් ගැන ඔයාලට පුළුවන් අහන්න එහෙම මොන හරි දැනගන්න දෙයක් තියෙනවා නම් එක්කෝ YouTube video එකට comment එකක් දාන්න එහෙමත් නැත්නම් මගේ බ්ලොග් එක තියෙනවා secdevil.com එහෙමත් නැත්නම් si.secdevil.com එකෙන් ඔයාලට පුළුවන් සිංහලෙන් ප්‍රෝග්‍රෑමින් හැම දෙයක්ම වගේ ඉගෙන ගන්න මම දැනට ඉන්ස්ටෝ දාලා තියෙන්නේ ප්‍රෝග්‍රෑමින් විතරයි මම ඉස්සරහට බලාපොරොත්තු වෙනවා eBay ගැනයි ඒ වගේම WordPress ගැනයි අලුතෙන් ආටිකල් ටිකක් දාන්න ඔයාලට පුළුවන් එතනින් බලා ගන්න මේ ඔක්කොම ආටිකල් ටික දැනට මම මේක හදාගෙන යන ගමන් තියෙන්නේ තාම කම්ප්ලීට් කරලා නැහැ වෙබ් ප්‍රෝග්‍රෑමින් ගැන ඔයාලට නම් තියෙනවා CSS HTML JavaScript PHP ප්‍රෝග්‍රෑමින් නම් C C++ Visual Basic .net ඒ වගේ දේවල් වලට ඉගෙන ගන්න පුළුවන් මම හිතන්නේ අද පාඩම නම් පැහැදිලි වෙන්නේ නැති හොඳටම එහෙනම් මම ගිහිල්ලා එන්න අලුතෙන් වීඩියෝ එකක් අරගෙන ආපහු හලව හම්බ වෙන්නම්